ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සීලවතී සේවන භාවනා මධ්‍යස්ථානයේ සෑම බදාදා දිනකම පවත්වන හුදකලා භාවනා දිනය අද දවසේ තියදිලා තියෙනවා. මේ දිනේදී හැම දිනාම සිදු කරන්නේ තම තමන් ඉගෙන ගත්තා වූ ඒ සතිපට්ඨාන භාවනාවක්. ඒ කියන්නේ සක්මන් භාවනාව හෝ ආනාපාන සති භාවනාව නිස්සද්දව කරගෙන යෑමයි. දැන් මේ සඳහා විවිධ අවස්ථාවලදී ඒ භාවනා කරන ආකාරය ගැන පැහැදිලි කරලා, ගෙවල් දොරවල් වලදී ඒ භාවනාව ප්‍රගුණ කරන අතරතුර තමයි මේ දිනේදී මේ වෙනම පිරිසක් එකට එකතු වෙලා ඒ හුදකලා භාවනා දිනේ පවත්වන්නේ. හැමදාම මතක් කරනවා, එතෙන්දී හැමෝගෙම යුතුකම තමයි අනික් අයට කරදරයක් නොවෙන්න කතා නොකර ඉඳීම සම්බන්ධව. මේ හුඟක් වෙලාවට ඒ දේ එහෙම කිව්වට හැමෝගෙම ෆෝන් නාද වීම, එක එක කතා කිරීම, සාකච්ඡා කිරීම අනික් අයට බාධකයක් වෙන්නත්, Tamanටත් වැඩක් නැති වෙන්නත් හැසිරීම හැමදාම දකිනවා. ඉතින් ඒ අඩුපාඩු තියාගෙන ඉන්න අය ඇත්තටම ගෙදර හිටියොත් තමන්ටත් වාසියක්, මේ අයටත් වාසියක් වෙනවා. මොකද හේතුව, තමන් කරගන්නේ අනුන්ට හානියක් කරලා කවද හරි මේ සංසාරයේ තමන්ට ඒක විපාකෙ විඳින්නම වෙයි. ඒ මෙතෙන්ට ඇවිදිනොත් අනවශ්‍ය දේවල් කතා කරන්නම ලැහැත්ති වුණොත් ඒක ඉතින් කවදාවත් යාගිගේ භාවනාවක් වෙඩිච්චි නැති හින්දානේ එහෙම හිතෙන්නේ. මේ කියන්නේ මේ සතිපට්ඨානයක් වෙඩිච්ච කෙනෙක්ගේ කතාව අභ්‍යන්තරයෙන් අඩු වෙනවා. ඒ කතා කරන්න හැකියාව නැත්නම් කතා කිරීම එදා වගේම තියෙනවා කියන්නේ තමන්ගේ පුහුණුවේ අසාර්ථක භාවයක් තියෙනවා කියන එක. ධර්මානුකූලව එහෙම්මම තමයි. ඒගොල්ලෝ ඒකට හේතු ටික ධර්මයේ ඉගෙන ගත්තාම තේරෙන්න ඕනේ. දැන් අපි ගිය සතියේ පැහැදිලි කරලා දුන්නා මේ බුදුහාමුදුරුවෝ පෙන්නන සතිපට්ඨානයක් වැඩීම තුළ, ප්‍රඥා ශික්ෂාව පුරුදු කිරීම තුළ ශ්‍රාවකයාට ගිහියෝ පැවිදි ප්‍රශ්නයක් නෑ. ශ්‍රාවකයාට පත් වෙන්න අත් වෙන ඉරටම දියුණුව තමයි සම්මා දිට්ඨිය ලැබීම. ඒතර සම්මා දිට්ඨියට ආසන්න වෙන්න හෝ සම්මා දිට්ඨිය ලැබුණු පුජ්‍යලයේ ගුණ ටික සරියුත් හාමුදුරුව පෙන්වලා දීලා තිනවා සම්මා දිට්ඨි සූත්‍රයේ. මේකේදී පැහැදිලිව දැනගන්න ඕනේ සම්මා දිට්ඨිය ලබන ක්‍රමේ නෙමෙයි මේ සූත්‍රයේ තියෙන්නේ. ශ්‍රාවකයේ සම්මා දිට්ඨිය ලැබුවට පස්සේ යාගේ දකින්න පුළුවා ගුණ ටික. ඒ ಗುಣ ටිකේදී පළවෙනි ගුණය ගිය සතියේ මං කිව්වා, එයාට මෙන්න මේ අනුන්ගෙන් අහන්න නැතුව, අනුන්ගෙන් ඉගෙන ගන්න නැතුව, අනුන්ගෙන් තීරණයක් නැතුව තමා තුළ මේ සම්මා දිට්ඨිය තියෙන ශ්‍රාවකයා තුළ තියෙනවලු. අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති කියන ගුණය. එතකොට මේකම දැන් මෙන්න මේ කාරණය කවුරුත් පොත්වලින් කියවලත්, ඒ වගේම සරියුත් හාමුදුරුවෝ මෙහෙම දේශනාවක් කරලා තියෙනවා කියලා අහලා වරද්ද ගන්න පිරිස ගොඩක් ඉන්නවා. වරද්ද ගන්නේ දැන් අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති කියන ගුණයයි සම්මාදිට්ඨිලාභිය තුළ තියෙන්නේ. එතකොට ශ්‍රාවකයෝ රැවටෙන්නේ අකුසලයට කරන්න පුළුවන් තව කරුණු තුනක් තියෙනවා. කුසලයටත් කරන්න පුළුවන් තව කාරණා තුනක් තියෙනවා. පජානාති කියන ගුණයට එන්න පෙර එකක් තමයි කුසලයේ අකුසලයේ ඉගෙන ගන්න පුළුවන්. දැන් වැඩියක් ලංකාවේ වර්තමානයේ ඉන්නේ ඔන්න ඔය පිරිස. ධර්මයෙන් සූත්‍රය ඉගෙනගෙන වෙන්න පුළුවන්, බණ අහලා වෙන්න පුළුවන්, පොත් කියවලා වෙන්න පුළුවන්, ධර්ම සාකච්ඡා කරලා වෙන්න පුළුවන්. අකුසලයයි කුසලයයි ඉගෙනගෙන තියෙනවා.
දැන් ඉගෙනගෙන නිකන් ඉන්නව නම් කමක් නැහැ. ඉගෙන ගත්තේ මනුස්සයට ලෙඩක් හැදෙනවා. දැන් මං අකුසලය දන්නවා, කුසලය දන්නවා. ඒක විග්‍රහ කරන්න දන්නවා, විවේචන කරන්න දන්නවා. පොත් ලියන්න දන්නවා, දේශන කරන්න දන්නවා. මන් ළඟ සම්මාදිට්ඨිය තියෙනවා. ඒ අකුසලය එතකොට හිතන්නේ යා සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ අකුසලංච පජානාති කියන එක කියන්නේ මේ අකුසලය ගැන ඉගෙන ගත්තම හරි මේ ඉතින් ඉගෙන ගන්නවා සහතික ගන්න. ඒතකොට සහතිකයකින් සම්මාදිට්ඨිය ලැබෙන්නේ කාටද? දැන් බලන්නකො සහතික ගන්න දැන් මේ පින්වතුන්ට ඇහුවම කියයි අපි මේ මේ ඉගෙන ගන්න කැමති. ඉගෙන ගන්න කැමති මිනිහා කියන කෙනා සම්මාදිට්ඨිලාභීකුට කැමති වෙන කෙනෙක් නෙමෙයි. එයාගේ ශ්‍රාවකයා, ශාස්ත්‍රු මහාචාර්යවරු. බුදුහාමුදුරුවෝ නෙමෙයි. ඒකට වැඩියෙන් ඉන්නේ ලංකාවේ මහාචාර්යවරුන්ගේ ශ්‍රාවකයෝ. බුදුහාමුදුරන්ගේ නෙමෙයි. හැබැයි ඉගෙන ගන්නෙ මොනවද? අකුසලයයි කුසලයයි. ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන ඉවර වෙලා ගන්න බොරු මතවාදේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටි මොකද්ද? කුසලයේ අකුසලයේ මේ තරමට අනිත් කෙනෙකුට වැඩි විග්‍රහ කරන්න මම දන්නේ හින්දා සම්මාදිට්ඨිය තියෙනවා. ඔන්න වරදින පළවෙනි තැන. මෙතන තමයි බහුතරයක් ඉන්නේ. ඒ දිට්ඨියේ ඉන්නේ අය වැඩියෙන් කරන්නේ මොකද්ද? කොච්චර හරි බණ අහනවා. මොකටද මේ බණ අහලා මොනවද ඉගෙන ගන්න අවසාන ධර්මයේ එක එක න්‍යාය වලට බැඳුවම බුදුහාමුදුරන්ගේ සියලු ධර්මයේ අංග දෙකක් තමයි කුසලයේ අකුසලයේ කියලා ගත්තම මුළු සමස්ත ධර්මයේම තියෙනවා. ඉතින් ධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ ඒක තමයි. ඒක කුසලංච පජානාති ගුණේවත් අකුසලංච පජානාති ගුණේවත් අකුසල මූලංච පජානාති ගුණේවත් නැහැ ඉගෙන ගත්තට. රහතිකලාභියෙන් ඉගෙන රහත් වෙන්න ඉපේ. මේ විදිහට ගියා නම් රහතන් වහන්සේලා බිහි වෙන්නේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ. ඒ කුසලයේ අකුසලයේ වැඩි ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නේ. එතකොට එන්නේ ඒ රැවටිල්ල එක. ওই රැවටිල්ල පොදුවේ තියෙන හැමෝටම තියෙන එක. චරිතාමල දේශනා කරන්නේ ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි මේක. ඉගෙන ගත්තා කියලා සම්මාදිට්ඨි ලාභියෙක් වෙන්නේ නැහැ. කුසලයයි අකුසලයයි. ඊට පස්සේ ධර්මයේ බුදුහාමුදුරුව පෙන්නවා නිවන් දකින්න යන ශ්‍රාවකයා තුළ තියෙන ඕන තව ලක්ෂණයක් තමයි දැන් කුසලයේ අකුසලයේ රකින්න ඕනේ කුසලයේ වඩන්න. ආන්න දෙවෙනි හිරවීම. එතකොට ඔන්න අකුසලයේ රැකලා තව කෙනෙකුට වැඩිය අකුසලයේ මන් රැක්කා මං අනික් කෙනාට වැඩිය කුසලයේ වඩනවා කියලා රට පුරා පිංගම් කර කර ඇවිදින ගමන් හිතනවා අනික් මිනිසුන්ට මෙහෙම හිතෙන්නේ නැත්තේ මම සම්මාදිට්ඨිලා මං සෝවා. ඉස්සර මට මෙහෙම හිතුන්නේ නැහැ අකුසල් රකින්න. ඒ කියන්නේ අකුසලයේ කරන්න නැතුව ඉන්න හිතුන්නේ නැහැ කරා. දැන් එහෙම හිතෙන්නේවත් නැහැ. අකුසලයක් කරන්නේ කරන්න හිතෙන්නේම කුසලෙමයි පින්කම් වලටමයි කැමැත්ත. ඒක හින්දා මන ළඟ සම්මාදිට්ඨිය තියෙනවා. ඒකත් අකුසලංච පජානාති නෙමෙයි අකුසල මූලංච පජානාති නෙමෙයි. එතන තියෙන්නේ අකුසලයේ රකින්නවා කුසලයේ වඩන. ඔහොම ලෝකේ ඕන තරම් මිනිස්සු ඕන තරම් ආගම් වල අකුසලයේ රකින්න අයයි කුසලයේ වඩන අය ඉන්න බෞද්ධ විතරන්නේ. එතකොට ඒකෙන් රැවටෙනවා. ඒකෙන් ලකුණු දාගෙන එහෙම කල්ලි හැදිලා මේක තමයි සම්මාදිට්ඨිය කියලා අර කල්ලි කියලා හොර සෝවාන් කල් ලබා ගන්න. එදත් වෙලා තියෙනවා අදත් වෙනවා. එතකොට එතනත් නෑ. එතනත් බුදු සරියුත් හාමුදුරුවෝ දේශනා කරන දේ නෑ. ඊළඟට තව දෙයක් කරන්න පුළුවන් ශ්‍රාවකයාට ඊට වැඩිය තව මුලාවට දැන් අකුසලයේ රැකලා කුසලයේ වඩලා සම්මාදිට්ඨිය තියෙනවා කියන මුලාවට පත් වෙන පිරිසට වැඩිය අධික ලෙස මුලාවට පත් වෙනවා ඊගාවෙකින්. මේ අකුසලයට කුසලයට කරන්න පුළුවන් යටපත්චරන්. යටපත්චරන්නේ දැන් සමත භාවනාව.
එතකොට කාලයක් සමත භාවනා විවිධේව කරලා මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, බුදුගුණ භාවනාව වෙන්න පුළුවන්, අසුභ භාවනාව වෙන්න පුළුවන්, ආනාපාන සතිය වෙන්න පුළුවන්. මොනවා හරි කාලයක් තිස්සේ මේ භාවනා කරනකොට අකුසලයක් යටපත් වෙනවා, කුසලයක් යටපත් වෙනවා ඒ භාවනා කරන කාලේ. අන්නේ ඒගොල්ලෝ තමයි බොරුම බොරු කියන කට්ටිය. වැඩියෙන් සම්මාදිට්ඨිය මේකයි කියලා බොරු අර්ථකථන දෙන, වැරදි ධර්මයේ විග්‍රහ කරන, මල් ළඟ එහෙම එකක් තියෙනවා කියලා විශ්වාස කරන, සම්මාදිට්ඨිය ලවන්න පුළුවන් ඒකායන ග්‍රාමයේ මේකයි කියලා වැරදි දිට්ටි තියෙන ශ්‍රාවකයෝ වැඩියෙන් ඉන්නේ. අකුසලයේ යටපත් කරගෙන හා කුසලයේ යටපත් කිරීමෙන් ලැබෙන අත්දැකීම තුල. දැන් ඒකත් යටපත් කරන්නේ සමත භාවනාව. ඒකට ඉතින් එක එක ලකුණු හදා ගන්නවා. බුදු රැස් පේනකොට දැන් බුදුගුණ භාවනා කරලා බුදු රැස් පේනුණා නම් අන්න සම්මාදිට්ඨි. ඕක තමයි කුසලං අකුසලං ච පජානාති, අකුසල මූලං ච පජානාති. බුදු රැස් පේනවා. දැන් බුදු රැස් පේනවා හරි මොන රැස් පේනවාද? අකුසලෙට මොකද්ද වෙලා තියෙන්නේ? පජානාතිද වෙලා තියෙන්නේ? කුසලයට පජානාතිද වෙලා තියෙන්නේ? කුසල මූලයකට පජානාතිද වෙලා තියෙන්නේ? අකුසලේ යටපත් වෙලා මුක්ති. ඒකට කියනවා අකුසලයේ කුසලයේ මුක්ති වෙලා. තේරෙනවද? දැන් ඔහොම ත්‍රාවකයෝ එදත් හිටියේ හිඳයි සරියුත් හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ විසඳලම දාන්නේ. මේ බොරු කරන මිත්‍යා දෘෂ්ටිකේ විහිවෙනේ ඉඳ සාසනය තුලින් ඒව ලබා ගන්නෙත් ඒ සාසන ප්‍රතිපදාවේ ඉඳලමයි. වෙන ආගම්කාරයෙ නෙවෙයි මේ, වෙන දර්ශනත් නෙවෙයි මේ, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. දැන් ඕකේ මම පැහැදිලි කරා ගිය සතියේදී. සරියුත් හාමුදුරුව පෙන්නන තැන අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති කියන්නේ අකුසලිය ගැන ඉගෙන ගත්ත එකක්වත් නෙවෙයි, ඉගෙන ගත්ත පමණින් ලැබෙන එකක් නෙවෙයි. අකුසල් කරන්න නැතුව ඉඳලා සිල් රැකලා ලබාගත්ත එකකුත් නෙවෙයි. සීලයක් ඕනේ මේකට. නෝ සීලයෙන් ලැබෙන ප්‍රතිඵලයකුත් නෙවෙයි. අකුසලේ රැකින එක විතරයි සීලයෙන් කරන්නේ. අකුසලේ අටපච්චන සමත භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයකුත් නෙවෙයි. ඔයගොල්ලන්ට කියා දුන්නා වගේ මෝඩයා වගේ සතිපට්ඨානයේ වැඩුවොත් ලැබෙන ප්‍රතිඵලයක් නේද? මේ අකුසලයේ ගැන ටියුෂන් ගිහිල්ලා ඉගෙනගෙන පොත් ලියලා ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි මේ. එහෙම ලැබෙන්නේ ප්‍රතිඵලයක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් අර අපි කියා දුන්නේ ලේසියෙන් කරන්න පුළුවන් සක්මන් භාවනාව වුණත් කරා නම් අන්නේ භාවනාවෙන් දියුණුවටපත් වෙලා මේ කයේ කාය කායනුපස්සී විහෙරති කියන ගුණයටපත් වෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ කයෙන් කය තේරෙන්නේ. කයෙන් කය තේරෙනවා කියන්නේ මගේ කයක් කියලා තේරෙන්නේ නැතුව කයෙන් තේරෙන්න ඕනේ ධාතුගුණ. ධාතුගුණ තේරිලා හරියන්නේ අකුසලංච පජානාති ගුණේ ධාතුගුණ තේරුණු පළියට නෑ. මොකද හේතුව? ධාතුගුණ තේරෙනකොට ධාතුගුණ වල ඇලීම ගැටීම තියෙනවා නා. ධාතුගුණයකට ඇලෙනකොට තියෙන්නේ අටවෙනි අකුසලය. ධාතු ගුණයක ගැටෙනකොට තියෙන්නේ නවවෙනි අකුසලය. අට හෝ නවේ අකුසලයේ තියෙනව නම් දහවෙනි මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. අකුසල් වල කිව්වේ මොනවද? පැහැදිලි කරලා දුන්නා. ඉස්සෙල්ලාම වාචා කම්මන්තා ජීව එක තියෙන අකුසල් හතක්. ඒ හත යටපත් කර හැකි සිල් රෙද්දෙන්. නමුත් අනිත් තුනට මොකද වෙන්නේ? යටපත් කරන්න බෑ. මොනවාද? අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. ඒ අවිද්‍යාව තමයි ධාතුගුණ තේරෙන තැනත් අවිද්‍යාව හිටිනවා. ව්‍යාපාදයක් හිටිනවා. ධාතුගුණයට ඇලෙන්නේ අවිද්‍යාව. ගැටෙන්නේ ව්‍යාපාදය. එතකොට මොකද වෙන්නේ? අකුසලේ නැද්ද එතන? ධාතුගුණ තේරුණා කියලා සම්මාදිට්ඨිය නැහැ. ධාතුගුණේට ඇලෙන හැම දොස්තර හම්බෙන හැම තැනදීම, එහෙම හිතන හැම තැනදීම කවුද දොස්තර ලොකු කරන්නේ? අර ධාතුගුණේට ගැටිලා ඒක ගැන බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා පිළිගන්නේ නැතුව
අර දෝමනස් මේ ව්‍යාපාදයේ කියන නමවෙනි අකුසලයේ තේරෙනවනේ. කවුරු හරි කෙනෙක් ධාතු ගුණයට සම්පූර්ණ අංශු මාත්‍රයක්ව ඇලෙන්නේ නැතුව හිටියොත් අවිද්‍යාව නෑ. ඒ ඇලෙන්නේ නැති තැන ගැටෙන්නේ නැතුව හිටියොත් ව්‍යාපාදේ නෑ. ව්‍යාපාදයයි අවිද්‍යාවයි දෙක නැත්නම් මිත්‍යා දෘෂ්ටියට පවතින්න හැකියාව නෑ. අන්න එතකොට තමයි අර සම්මා දිට්ඨිය බව නැහැ. එහෙනම් මේ ඔයගොල්ලෝ කරන භාවනාව තුළ ඔය ධාතු ගුණත් එක්කයි ධම්මා දිට්ඨිය පහළ වෙන්නේ නැතුව විශ්වවිද්‍යාලය මහාචාර්යවරයා කියන එක නෙමෙයි මෙත් නෙමෙයි. අකුසලයේ ගැන දැනගත්ත පමණින් හෝ අධ්‍යාපනය කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පැහැදිලිවම ශික්ෂාවකින් පුහුණුවකින් වෙන දෙයක්. දැන් ඒ තත්ත්වයට පත් වුණොත් අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති වෙන්නේ අංශු මාත්‍රයක්වත් ධාතු ගුණයකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැති අවස්ථා ගොඩාක් පහු කරාට පස්සේ. ඒ ශ්‍රාවකයාට හැකියාව ලැබෙනවා අර ධාතු ගුණ ගැන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න අවස්ථාවක ධාතු ගුණේ තේරෙන්නේ දැන් නරියගින්නේ වඳුරාගෙන් එන අරමුණු. එතකොට ධාතු ගුණ සියුම් වෙනවා. ධාතු ගුණ සියුම් වෙලා ඇලෙන්නේ ගැටෙන්නේ නැති හැකියාව වැඩි වෙනවා. සියුම් වෙන්න වෙන්න ඇලෙන්නේ ගැටිය ගොරෝසු වෙන්න වෙන්න ඇලෙන හෝ ගැටෙන ගැතිය වැඩි වෙනවා. දැන් භාවනා දියුණු කරනකොට වෙන්නේ මොකද්ද? ප්‍රායෝගිකව දන්නවා ඒ ඉස්සර තිබිච්ච එක සිහුම් වෙනවා. එතකොට සිහුම් වෙනවා කියන්නේ අවිද්‍යා දෝමනස් වලට ඉඩ අඩු වෙනවා. ඒ වුණත් මොකද කරන්නේ? අර නැහැදිච්ච ශ්‍රාවකයා. අනේ මට ඉස්සර තේරෙනවා දැන් තේරෙන්නේ. නම ඒ තේරෙන්නේ නැහැ කියලා මෛත්‍රී කල්මනාවද ඇති වෙන්නේ. තේරෙන්නේ නැති එකට ඇති වෙන්නේ අටවෙනි අකුසලයි. දෝමනස් ව්‍යාපාර ඉස්සර හොඳ එක තිබුණා දැන් නෑ. දැන් ඔහොම නෑදිච්ච කල් නේද කරන්නේ කට්ටිය. පොල් දම දම කියන්නේ ඔය නෑදිච්ච වචන තමයි මට නම් නිකන් කියනව නෙමෙයි. ඔය හැමදාම කියන දුක් ගීටි කොයි ඉස්සර හොඳයි දැන් හොඳ නෑ. ඒ දුක් ගිය ගිය කියා ගැටි ගැටි ඉන්නවා. හිතාගෙන ඉන්නේ හරි අපි තමයි හරියට කරන්නේ. එහෙනම් දැනගන්න හැඳුරු වරදීද කියලා බයෙට අහන්නේ වෙන දෙයකට නෙමෙයි. වරදීද කියලා බයන්නේ තමන්ගේ තියෙන ඇහැදි තමට අහන්නේ. එදින බොරු කියලා එතනත් ආය අර වාචා වලින් කරන අකුසලයක් කරනවා. තේරෙනවද? ඔක වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්නේ ඔන්නෝම තමයි මුලාවටපත් වෙන්නේ. එතකොට දැන් කවුරු හරි කෙනෙක් එහෙම ගිහින් ඔය ධාතු ගුණයකට අංශු මාත්‍රයක් ඇලෙන්නේ නැතු අංශු මාත්‍රයක් ගැටෙන්නේ නැති අවස්ථා පහු කරන්න පහු කරන්න පහු කරොත් එයාට හැකියාව ලැබෙනවා කයෙන් ධාතු ගුණයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව එක අරමුණක ඉන්න පුළුවන්. ඊගාව අරමුණෙන් සමහර විට වඳුරයන් එන මතක් වීමක් වෙන්න පුළුවන්. ඒකට දේශය අවිද්‍යාව ඇති වෙනකොට අවිද්‍යාව ඇති වුණා කියලා ඒ මොහොතේ පජානාති. ඒ දැනෙන තැන දැන ගැනීම මිසක් ඉගෙන ගැනීම නෙමෙයි. තේරෙනවද? ඒක කාට හරි වෙනව නම් වෙන්නේ ඔය සක්මන තුල හෝ භාවනා කරන කාලයක. ධාතු ගුණ තේරෙන්නේ නැති තැනක ඔය අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති ගුණය පවතින්නේ නැහැ. මේක විශ්වවිද්‍යාලයෙන් ගන්න දැනුමක් නෙමෙයි. බනහලා සහතික අරගෙන හරියන්නේ නැහැ. එතකොට වෙන්නේ කුසලංච ජානාති අකුසලංච ජානාති විතරයි. ඒක පහත්ම වෙලේ ශ්‍රාවකයේගේ ලක්ෂණ. ඒක ඒ වුණාට ඒකෙන් තමයි නිවන් දකින්නේ කියලා ඒ පහත් වෙලේ ශ්‍රාවකයා බනහහ ඉගෙනගෙන තර්ක කර කර රට පුරා එළියි. මේක තව ටිකක් මෙහෙම ඉගෙන ගත්තාම පුළුවන් කියලා. බුදුහාමුදුරු විශ්වාස කරන්නේ නෑ බුදුහාමුදුරු දේශනා කරන්නේ නෑ. එහෙම ඉගෙන ගත්තේ පමණින් මේ කියන සම්මා දිට්ඨිය ලැබෙනවා කියලා බුදුහාමුදුරු පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණොත් විතරයි ලැබෙන්නේ. ତර මොඩියා වගේ අර සක්මන් භාවනා කරපුවාම මේක වැඩිලා ලැබෙන ප්‍රතිඵලයක් ගෙනයි එහෙනම් මේ කියන්නේ. තමන්ගේ දැනුමෙන් තේරෙන අවබෝධ වෙලා තමන්ට කතා කරන්න පුළුවන් ප්‍රතිඵලයක් නෙවෙයි මේ.
තේරෙනවනේ. ඒක නිසා මාන ළඟ සම්මාදිට්ඨිය තියෙද නැද්ද කියලා මා සංකල්පනා ඇති වෙන්න විදිහක් නැහැ මේ. නමුත් සරුවත් හාමුදුරුවෝ දේශනා කරනවා මෙහෙම මුලාවටපත් වෙන ශ්‍රාවකයෝ හිටියෝ ශාසනයට හානි වෙන හින්දා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නැති හින්දා සම්මාදිට්ඨියටපත් වෙන්න කල යුතු දේ සතිපට්ඨානයමයි වැඩි යුතු දේ. වැඩි වුණාට පස්සේ මෙන්න මේ ගුණ තියෙනවා නම් එයා සම්මාදිට්ඨි ලාභී නැත්නම් නෑ. අනිකය බොරු කාරයි. එච්චරයි විසඳුව. එතකොට සම්මාදිට්ඨි ලාභී වෙන්න කරන්න ඕනේ ඉගෙන ගන්න එකද? නෑ. ඉගෙනගෙන විතරක් බෑ. සම්මාදිට්ඨි ලාභී වෙන්න තියෙන්නේ කායන මාර්ගය සතිපට්ඨානේ වඩන්න. සතිපට්ඨානේ වඩල ලැබෙන සම්මාදිට්ඨිය තියෙද නැද්ද කියලා ශ්‍රාවකයා තීරණය කරන්න විදිහයි මේ කියන්නේ. එතකොට කාගෙන් අහලා දැනගන්න මේ මේ රාස්තර බලන්න විදිහ නෙමෙයි මේ කියන්නේ. තේරෙනවනේ? දැන් ඔය විදිහට මේ සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත්ථාමඳුරෝ සම්මාදිට්ඨිය ලැබෙන ක්‍රම 16ක් ලැබෙන නෙමෙයි සම්මාදිට්ඨි ලාභියෙක් ළඟ තියෙන ලක්ෂණ 16ක් දේශනා කරනවා. හැමදාම වරද්ද ගන්න එපා. මේ 16 ඉගෙන ගත්තට කිසි කෙනෙකුට සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. මේකේ පොත් ලිව්වට ලැබෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරාට ලැබෙන්නේ නැහැ. තර්ක කරාට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ සතිපට්ඨානේ වඩලා සම්මාදිට්ඨිය ලැබපු කෙනෙක්ගේ මේ ගුණ 16න් 16ම තියෙනවා. එකක් නෙවෙයි 16ම තියෙනවා. ඒ වගේ මේ 16න් එකක් හරි හඳුනා ගන්න පුළුවන් නම් එයා තීරණය කරන්න කියනවා තමම්. නැතු ආයේ කපු එක කට්ටඩිය පස්සේ ගිහිල්ලා මං සෝවාන්ද සම්මාදිට්ඨිය තියෙද නැද්ද කියලා සාස්ත්‍ර බලන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. එතකොට කරන්නේ මුලාව. ඇයි මෙතන මේ දැන් ආකාර තුනකින් මුලාවටපත් වෙන්න පුළුවන්. ඒක මං කිව්වා එක්කෝ ඉගෙනගෙන මුලාවටපත් වෙන්න පුළුවන්. අකුසලයේ නම් රැකලා මුලාවටපත් වෙන්න පුළුවන්. අකුසලයේ යටපත් කළ මුලාවටපත් වෙන්න පුළුවන්. ඕකේ විවිධ ස්වරූප තියෙනවා මේ. දැන් ලංකාවේ ඉන්නේ මං මෙච්චර කල් උඹලකඩවක් කන්නේ. දැන් අප්පිරියයි. ඒකින්ද සම්මාදිට්ඨි. ඒ මොකද? එහෙම උපාසකම් වල ඉන්න උපාසක මහතුන්. එහෙම කල්ලි ඉන්නවා. ඒ කල්ලි හදන්නේ උඹලකට මස් මාංශ කෑවොත් නිවන් දකින්න බෑ. ඒවා සම්මාදිට්ඨි ලාභීගේ ලක්ෂණ. නෑ, ඒව බොරු. මෙන්නවා තමයි මුලා. දැන් සරියුත් හාමුදුරුවෝ මේ පළවෙනි සම්මාදිට්ඨි ලාභියාගේ තියෙන පළවෙනි ලක්ෂණය පැහැදිලි කරලා ඊට පස්සේ දේශනා කරනවා ඒ ගුණේ නෙමෙයි අකුසලංච පජානාති කුසලං අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන මේ කාරණා හතර යම් කිසි ශ්‍රාවකයෙකුට තියෙනවා නම් එයා සම්මාදිට්ඨි ලාභියෙක්මයි කියලා. එහෙම නැත්නම් ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි ගුණේ තිබුණොත් එතනත් ඒ ගුණේ තියෙන්නේ සම්මාදිට්ඨියට පස්සේ. මොකක්ද ඒ දෙවෙනි ගුණය? ආහාරංච පජානාති. බලන්න වචනේ පජානාති. ආහාර සමුදයංච පජානාති. ආහාර නිරෝධංච පජානාති. ආහාර නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. මේකත් මෙන්න මේ ගුණයක් තියෙනවා නම් ඒ සම්මාදිට්ඨි ලාභිය හැර වෙන කෙනෙකුට මේ ගුණේ තියෙන්න බෑ. කාරණා හතරක් තියෙනවා ඉතින්. සත්හා කරුණු හතරක්. ඒකේ මුල් වෙලා තියෙන්නේ ආහාරය. ආහාරංච පජානාති. ආහාර සමුදයංච පජානාති. ඒ කියන්නේ සමුදය කියන්නේ ආහාර වලට හේතු. ආහාර නිරෝධංච පජානාති. ආහාර නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. දැන් බලන්න ඕකම නේද දුක්ඛ ආර චතුරාර්ය සත්‍ය කියලා අපි අහන්නේ වචනේ වෙනස් කරලා.
චතුරාර්ය සත්‍යය කියන එක සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන තුන්වෙනි ලක්ෂණය. එකෙන් තුන්වෙනි අංගය. දැන් මෙතන ආහාරාංච පජානාති ආහාර සමුදයංච පජානාති. බලන්න චතුරාර්ය සත්‍යය කියන්නේ මොකද්ද? දුක්ඛාර සත්‍යය, සමුදයාර සත්‍යය, නිරෝධ මාර්ග. ඔය හතරමයි මේ කියන්නේ. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ආහාරංච පජානාති කියන එකයි දුක්ඛ දුක අවබෝධ වුණා කියන්නේ දෙකම එකයි. ආහාරංච පජානාති. එහෙනම් දුක ආහාරයෙන්මයි දුක හැදෙන්නේ. මේ දුක කියන එකයි ආහාරයයි කියන්නේ දෙකක් නෙමෙයි. ආහාර තුල ආහාර කියන්නේ දුකමයි. ඒ වගේම දැන් මෙතන ආහාර කියලා සරියුත් හාමුදුරුවෝ විස්තර කරනවා. මෙන්න මේ වටයි මේ ධර්මයේ ආහාර කියන්නේ. තථාගත ධර්මයේ ආහාර කියන්නේ ආහාර හතරයි තියෙන්නේ. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන එක ඉච්චරයි. ආහාර සමුදය, ආහාර වලට හේතුව තණ්හාව. අර දුකට හේතුවමයි ආහාර වලටත් තියෙන්නේ. ආහාර නිරෝධංච පජා ආහාරවල නිරෝධය නිවනමයි. තේරෙනවනේ? නිවනමයි. චතුරාර්ය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍යය. මෙතෙන්දිත් පැහැදිලි කරනවා. ආහාර නිරෝධ ගාමිනී පටිපදාය කියන එක දන්න කෙනා ඒක විස්තරේ කියනවා වෙන එකක් නෙවෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි. එන ආර නිරෝධ වෙන ක්‍රමය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගෙ වෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගෙ වැඩෙනවා ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ සක්මන් භාවනාව. එතන ආහාර නිරෝධ කරන මාර්ගය සක්මන් භාවනාවත් එක මාර්ගයක්. තේරෙනවද? දැන් බලන්න ඕනේ මේ ආහාර ආහාරංච පජානාති කියන තැන තමයි මේක ගැටලුව තියෙන්නේ. ආහාරංච පජානාති ආහාර හතරක් ගැන දේශනාවෙන් පැහැදිලි කරනවා. කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. දැන් ඕකෙත් පුළුවන් අර හොර වැඩ කරන්න ශ්‍රාවකයන් මුලා වෙන්න. තුන් ආකාරයකට මුලා වුණේ ආහාරය ගැන. ඒක අර අකුසලයේ කුසලයේ ගැන තුන් ආකාරයට මුලා වුණා වගේමයි. කාට හරි පණ යනකම් ටියුෂන් ගිහිල්ලා පොත් ලියලා විභාග පාස් වෙලා ආහාරය ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කබලින්කාර ආහාරය කියන්නේ මෙන්න මේකයි දේශන පවත්තයි. ස්පර්ශ ආහාරය කියන්නේ මේකයි. දැන් අභිධර්මයේ හිමි දීන්නේ මොනවද? ඔය ආහාර ටික. මේ ටියුෂන් ගිහිල්ලා හරි මං සම්මාදිට්ඨි ලාභ. මොකද්ද වෙලා තියෙන්නේ ආහාරෙට? පජානාති ආහාරංච පජානාති ආහාරංච ජානාති. ටියුෂන් ගිහිල්ලා දැනගෙන. පොච්චියෝල දැනගෙන. සූත්‍ර කටපාඩම් කරලා දැනගෙන. දැනගෙන කියනවා මේ තියෙන්නේ වැඩිත් හාමුදුරුවෝ කියපු ලක්ෂණේ මල්ල. මහා සම්මාද දිට්ඨිලා මේ මොකද මේවා දන්නෝ? දැන් ඊගාට පුළුවන් දැන් ආහාරයට රකින්න පුළුවන් අරකමයි. ඒ වගේම ආහාරය යටපත් කරන්න පුළුවන්. එතකොට මුලාවටපත් වෙනවා. ඒ එකක් වන්නේ මේ සම්මාදිට්ඨියේ දිට්ඨියෙන් පස්සේ තියෙන ලක්ෂණ ආහාරංච පජානාති. මේ හුඟක් අවුල් වෙන්නේ ওই මහාචාර්යවරුන්ට දේශකයන්ට රැවටෙන්නේ මිනිස්සු ආහාරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති හින්දා. ආහාර කියලා දන්නේ මොනවද? සූප වේදීන් කියපුවා හෝ ඖෂධ වේදීන් කියන්නේ. එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ ආහාර කියලා නදල් දෙන්නේ. ආහාර කියන්නේ සංසාරයේට ආහාර. සංසාරය පවතින උදව් වෙන දේ ආහාර.
දුක පවතින්න උදව් වෙන්නේ මොකද්ද? ඒක ආහාර. එහෙම නැතුව මේ මහාචාර්යවරු කියන ආහාර මෙතෙන්ට වැඩන්නේ. ගෘහ විද්‍යා විද්‍යාව ඉගෙන ගත්තේ උපාසකම්මලා දන්නේ ආහාර වැඩකුත් නැහැ. ධර්මීය ආහාර කියන්නේ සංසාරයේ පවතින්න උදව් වෙන්නේ ආහාර. දුක පවතින්න උදව් වෙන්නේ ආහාර. එහෙම ආහාර වර්ග තියෙනවා සංසාරගත සත්‍යයට හතරක්. සංසාරය හදන්න උදව් වෙන ආහාර තියෙනවා හතරක්. මේ හතර පජානාති වෙන්න. පජානාති කියන්නේ මේ මොන දැන් තියෙන්නේ කබලින්කාර ආහාරයේද මේ සංසාරය හදන්නේ, නැත්නම් පස් ආහාරයෙන්ද සංසාරය හදන්නේ දැන්? මනෝ සංචේතන ආහාරයෙන්ද සංසාරය හදන්නේ දැන්? විඥාන ආහාරයෙන්ද කියලා තේරෙන්න ඕනේ ඒ හදන මොහොතේ. තේරෙනවනේ? අන්න එහෙම තියෙන ලක්ෂණේ සම්මාදිට්ඨියේ තියෙන ලක්ෂණය. එතකොට ආහාර ගැන ටියුෂන් ගිහිල්ලා හෝ ආහාර රැකලා කරන ඒවා සම්මාදිට්ඨි ලක්ෂණ නෙවෙයි. ඒ ශ්‍රාවකයා කරන්නේ බොරු. රැවටිලා. දැන් එතකොට මේ ආහාරය කියන එකේ එතකොට මූලික පදනම මතයි, ධර්මානුකූලව පදනම මතයි කවුරු හරි ශ්‍රාවකයෙක් ඉගෙන ගන්න ඕනේ. ආහාරය කියන්නේ ධර්මයේ සංසාරයේ හදන දෙයට. ආහාර වෙන්නේ සංසාරයට. සංසාරයේ පවත්වන්න උදව් වෙන දේ ආහාර. ඒ තේමාවෙන් පිට මේ එක එක්කෙනා මේ වර්තමානයේ කියන ආහාර වට්ටෝරු වැඩක් නැහැ මේකට. වෛද්‍යවරු කියන ආහාර කිසි සම්බන්ධයක් නැහැ බුදුහාමුදුරුව දේශනා කරපු මේ ආහාර කියන වචනේ. ඉතනිය ඉතාම ගැඹුරු ධර්මයක්. දැන් හැබැයි කබලින්කාර ආහාර කියලා කියන්නේ මේ මිනිස්යන්ට තියෙන ආහාර දිහා බැලුවම කබලින්කාර ආහාර කියන්නේ අපි කන බොන දේවල්මයි. බාහිර පරිසරයෙන් තමන්ගේ ශරීරය තුලට දාගන්න ඕනම දෙයක් කබලින්කාර ආහාර. බත් වෑංජන වෙන්න පුළුවන්, වතුර බීම වර්ග වෙන්න පුළුවන්, මේ ඔක්කොම කබලින්කාර ආහාර. දැන් පස් ආහාර කියන ඒවා එහෙම එකක් නෙවෙයි. ස්පර්ශ ආහාර කියන්නේ ස්පර්ශ ආහාර ලැබෙන්න පුළුවන් මේ ඉන්ද්‍රිය හයෙන්. ඇහැට රූපයක් පේනකොටත් ස්පර්ශ ආහාර වෙනවා. සංසාරේ හදන්න උදව් වෙනවා ආහාරයක් පේනදී. පේන හැම වෙලේම ආහාරයක් වෙන්න පුළුවන් පේනදී. ඒක හැබැයි කබලින්කාර ආහාර නෙවෙයි ස්පර්ශ ආහාර. කනට සද්දයක් ඇහෙන හැම වෙලෙම සංසාරය පවත්වන ආහාරයක්. ඒක හැබැයි කබලින්කාර ආහාර නෙවෙයි වෙන දෙයක්. කබලින්කාර ආහාර නෙවෙයි ස්පර්ශ ආහාර. එතකොට දැන් නාසයට ගඳ සුවඳ දැන් මෙතන ඉන්නකොට විතර මතක් වීම ස්පර්ශ ආහාර. ඒකෙන් සංසාරය පවත්ත දුක පවත්ත. තද ස්පර්ශ ආහාර සඳහා උප්පත්ති ඉන්ද්‍රිය හයම ආහාරය බවට හැරේ. කබලින්කාර ආහාරය එහෙම නෑ. ඒක ටිකක් ගැඹුරුයි. උප්පත්ති ඉන්ද්‍රිය හයම කබලින්කාර ආහාරයට බලපාන්නේ නෑ. ස්පර්ශ ආහාරය ඉන්ද්‍රිය හයටම බලපාන. ඒ කියන්නේ ඇහැට රූපයක් පෙන්ලත් අපි සංසාරය හදනවා, දුක ඇති කර ගන්නවා. පේන හැම වෙලෙම සංසාරයක් හදාගන්නවා. කනට සද්දයක් ඇහුණත් සංසාරයක් හදාගන්නවා. ඒ හදාගන්නේ ස්පර්ශ ආහාරය. තුන්වෙනි ආහාරයට වැඩිය වෙනස් මනෝ සංචේතන. මනෝ සංචේතන කියන ආහාරය වඳුරාට විතරයි බලපාන්නේ. මේ වඳුරාගේ විතරක් ආහාර. ස්පර්ශ ආහාරය පංචේන්ද්‍රිය හා වඳුරා කියන දෙන්නගේම ආහාර.
ඇස්කන්නාස දිවකය මනස කියනේ වැත් ආහාර මේ ස්පස් ආහාර නම මනෝ සංචේතන ආහාර ඇහි ආහාර නෙවෙයි කණි ආහාර නෙවෙයි කනහරා මනෝ සංචේතන ආහාර එන්නේ නැහැ එන්නේම වඳුරහරහමයි මනෝ ඉන්ද්‍රිය හරහමයි ඒ නමින්ම බලන්න තියෙන්නේ මොකද්ද ඒ ආහාරේ නම් කරලා තියෙන්නේ ධර්ම මනෝ සංචේතන ආහාර එහෙනම් මනෝ කියන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා විතරයි මේකේ ඒ ආහාරයේ ස්වરૂපය තමයි ගා වචන දෙකෙන් කියන්නේ සංඥා චේතනා ඒ කියන්නේ ඔය කල්පනා කර කර දැන් ඔයගොල්ලෝ ගෙදෙට්ට වෙලා ඔන්න දැන් මේ කාලේ ඉස්සර කාලේ නම් කියන්නේ ඔහෙ කල්පනා කරනවා ඇහැට රූප පේනවට ගානක් නැහැ ස්පර්ශ ආහාරය නැහැ පේනවා ගණන් ගන්න ඇහෙනවා ගණන් ගන්න මොනවද කල්පනා කරන්නේ කසාද බඳින එක ගැන මගුල් සාරිය ගැන මේකප් එක ගැන මුළු විශ්වයම අමතක වෙලා පංච ඉන්ද්‍රිය මැරිලා මොනවද එතකොට තියෙන්නේ සංඥා චේතනා මොනව ගැනද මගුල ගැන මගුල් කන එක ගැන දැන් එන්නේ එක තමයි මනෝ සංචේතන ආහාර. ඒ මීට අවුරුදු 40කට පෙර දැන් 60 පැනලා දැන් මොකද? සෝ අහු වෙන හැටි මනෝ සංචේතන කරනවා. නැහැ පළවෙනි කාලයකට වට වන්දනාවේ යන්නේ. සෝමාවතියට ගිහිල්ලා බුදුරයක් දකින්නේ. මේ මිනිහේ කතා කරාට ඇහෙන්නේ නැහැ. මොන ආහාරයද ඉලින්නේ මනෝ සංජේතන තව තව යනකොට තව උසස් වෙනවා ගැට්ටිය ඊළඟට මනෝ සංජේතන සෝවාවතී බුදුරැස් බලන එකක් නෙමෙයි සිළු මිනිසයය වඳින විදිය දැන් ඒ ගෲප් වලට සම්බන්ධ වෙනවා ඉස්තර වටවන්දනාවට සම්බන්ධ වන්දනා නඩේක ඊට පස්සේ දඹදිව වඳිනවා ඒකත් සමහර කරලා දැන් සුදුරෙද් දැන්ගෙන කල්පනා කරන්නේ වන්දල් දෙල මොකද්ද ජිලු මිනිසි අය වඳින ගෲප් පොයිනෝ කවුද කියන්නේ නඩේම නැද්ද මන් දැන් ඒ කියන්නේ ටිකට් එහෙම ගන්න අරන් ගන්න විදිහක් තියෙනවා මොනවා තමයි මනෝ සංජේතන තේරෙනවද උපාසක උපාසිකාවගේ මනෝ සංචේතනාව සංසාරේ පවත්වනවා ඒ ගැන හිත හිතා ඉඳලා නිවන් දකින විදියයි පින් කරන විදියයි කල්පනා කරනවා ඔය කල්පනා කර කර සිහින මවණේකට කියන ඒක සංසාරේ හදන ආහාරය තේරෙනවනේ සෝහසතෙක් වෙන්න දැඟලුවා ඉස්සර උගතෙක් වෙන්න මනෝ සංචේතන ආහාර පැවැත්තුවා ඒ විවිධ දේවල් කරලා දැන් ඕ අනිත් කෙනෙකුට වැඩිය පින් කරන්න මනෝ සංජේතන ආහාර පවත්තන කල්පනා කර. ඒකට ඕක වැඩි වුණාම ඕක මනෝ සංජේතන ආහාර ප්‍රබල වෙනකොට පංචේන්ද්‍රිය తాවකාලිකව මැරෙනවා. පංචේන්ද්‍රිය හරහා එන්න පුළුවන් මොනවද පස් ආහාර. ස්පර්ශ ආහාර මැරිලා තමයි මනෝ සංචේතන ආහාර ප්‍රබල වෙන්නේ. ඔය මතක තියාගන්න ඔයගොල්ලෝ ඔය කොච්චර හැඳුම් පැළඳුම් කොණ්ඩ මෝස්තර මේකප් දාගෙන හිටියත් අවසානයේ ඔය තියෙන දැන් නම් යන්නේ ඉතින් යා කොහෙට ගිහින්ද මේකප් දාන්නේ කොණ්ඩ මෝස්තර දාන්නේ ලේඩීස් ඔන්න සැලුන් වලට ගිහින් නෝ දැන් හොඳ ඔය කට්ටියගේ අවසාන මෝස්තරේ දාන්නේ කවුද කියලා අවසාන කොණ්ඩ මෝස්තරේ අවසාන මේකප් එක දාන්නේ ලීඩිස් ඔන්දී සැනුන් එකේද අවසාන ඇඳුම මොන පාටද සුදු පාටයි ඒකෙත් තියෙන භාගයයි
අවසාන ඇඳුම අඳන්නේ අමු වී බද්දෙක් දන්නවද? අවසාන මේකප් එක දාන්නේ වී බද්දෙක් දන්නවද? දැන් ලේඩිස් ඔන්ලි සැලුන් එකද දාන්නේ? අවසාන මේකප් එක තේරෙනවද? ඒ වගේ අවසානයේ මැරෙන ආහාරයත් මනෝ සංජේතන ආහාරය. ඔය සෙල්ලම් ඉවරයි. පස් ආහාර නැහැ. කබලින්කාර ආහාර නැහැ මරණ වෙලාවේ. විඥාන ආහාර දක්වා ගෙනියන්න ශක්තියකුත් නැහැ. තේනවද? අවසාන ඇඳුම් අඳන්නේ කෙනා වගේ තමයි මේකත්. ඔය මිහින වැව්වට වැඩක් නැහැ. ඒක තමයි මේ මේ ආහාරයට පුළුවන් ඕන කෙනෙකුට ඕන జగතෙකුට මිනිසෙකුට තිරිසං අපායේ උප්පත්ති ලබා දෙන්නේ. ඒකත් හරියට අර පණ තියෙනකොට ලේඩිස් ඔන්ලි සැලුන් එකෙන් මේකප් එක දැම්මා වගේමයි අවසාන මේකප් එක දාන්නේ කවුද? කොච්චර දැඟලුවා පොහසතාව වෙන්න පුළුවන්, දුප්පතා වෙන්න පුළුවන්, උගතා වෙන්න පුළුවන්, නූගතා වෙන්න පුළුවන්, ගැහැණු වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්, මොකක්වා දාලද මේක? ඒකින්ද මේක අපිට ලොකුවට බලපාන ආහාරය මනෝ සංජේතන ආහාර. සිහින ලෝකෙ, සිහින හදනේ. මොකද ස්පර්ශ ආහාරයි කබලින්කාර ආහාරයි නිරුද්ධ වෙනවා මැරෙන්න කලින්. පංචේන්ද්‍රියේ ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනවා. විඥාන ආහාර වගේවා හදාගන්න ශක්තියක් නැහැ. දැන් ඔන්නෝම තමයි ආහාරය කියන එක. නැතුව මේ අර ගෘහ විද්‍යාඥා කියන එක නෙවෙයි මේක. තේරෙනවනේ? බුදුහාමුදුරුවෝ ධර්මීය ආහාර කියන්නේ සංසාරයේ දුකට ආහාර. සංසාරයේ පවත්තන්න උදව් වෙන්නේ ආහාරයි. දැන් ඕකයි ආහාරය ගැන දනවා කියන්නේ. හැබැයි පජානාති නෙමෙයි එකක් දැන ගැනීම. තේරෙනවනේ? දැනගන්නවා කියන්නේ මේ මොකද්ද මේ බුදුහාමුදුර දේශනා කරන ආහාර. එතකොට දැන් ඔතන ආහාර වර්ග වැඩියෙන් අපිට වැඩියෙන් යෙදෙන ආහාරය කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාර කියන්නේ සමන් අපේ ශරීරයට භෞතික පරිසරයෙන් ගන්නා වූ කෑම බීමයි. දැන් ඉතින් පජානාති දැන් ආහාර ඔක්කොම මෙන්න මේ දේවල් මනුස්ස ශරීරයට හොඳයි මේ දේවල් නරකයි කියලා දැනගන්නේ කද? දැන් මේ වගේවල් ලෙඩ හැදෙනවා, මේ වගේවල් ලෙඩ හැදෙන්නේ නැහැ. ඕක දැනගත්තට ආහාරය ගැන දැනගන්න ඕනේ. දැන් වෛද්‍යවරු දන්නේ ඒක නේද? කබලින්කාර ආහාරය ගැන වෛද්‍යවරු දන්නේ මොනවද? මේකෙන් ලෙඩ හැදෙනවා, මේකෙන් ලෙඩ හැදෙන්නේ නැහැ. මේක මෙන්න මේකට ගුණයක්, මේකට මේ වගේ ඒවාට අගුණයක්. නැහැ, එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන කබලින්කාර ආහාරය. දැන් ඔයගොල්ලෝ කනවා බොනවා නැත්නම් ජීවත් වෙන්න බෑ. මනුෂ්‍යයා පවතින්නේ කබලින් ආකාර ආහාර නැති වුණොත් මිනිහා මැරෙනවා. දැන් ඒක සාක්ෂි කවුරුත් දන්නවා. කවුරුහරි මනුස්සයෙන් නොකනවා මිහිටියොත් මැරෙනවා. සංසාරය හදන්න බෑනේ ඒ මනුස්ස මට්ටම. ඒ මනුස්ස ජීවිතෙන් සංසාරය හදන්න එහෙනම් උදව් වෙලා තියෙනව නේද කන බොන ටික? එහෙනම් සංසාරයටයි ඔය කන බොන ටික දුක. දුක ගේන දේ සංසාරය හදන්නයි ඔය කන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් ඔයගොල්ලෝ මොකක් කන්නේ නැහැ මෙතෙන්. මොකවත් බොන්නේ නැහැ. එතකොට කබලින්කාර ආහාර දැන් තියද නැද්ද? කබලින්කාර ආහාර කියන්නේ ධර්මානුකූලව කියන්නේ මොනවද? මිනිස්සෙක් නම් මිනිස්සයා මේ පිටින් ඔය කන බත් වෑංජන එළවලු වලතුරු ආදී අලබතල ඔය ජාති ටික තමයි වත් බොන ටිකයි කන ටිකයි තමයි කබලින්කාර ආහාර. දැන් මෙතන මේ
ශාලාව එතකොට මේ වෙලාවේ අපිට කබලින්කාර ආහාර පරිභෝජනයක් තියද නැද්ද? නැහැ. දැන් එතකොට කබලින්කාර ආහාර දැන් නිරුද්ධ වෙලාද? ඈ දැන් අතන තියෙනෝනේ සම්මාදිට්ඨියේ තියෙන මේ ලක්ෂණ ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති තුන්වෙනි ගුණයකුත් තියෙන්නේ ආහාර නිරෝධාංච පජානාති. දැන් එතකොට ඔයගොල්ලන්ට එක ආහාරයක් නිරුද්ධ වෙලා නේ. ඒක කන්නේ නැහැ. බොන්නේ නැහැ. දැන් එහෙනම් තියෙන්න පුළුවන් ආහාර ඉතුරු තුනේ තියෙන්නේ සංසාරේ හදන්න. සම්පූර්ණ වැරදි. එහෙම එහෙම එකක් නෙමෙයි මේ ආහාරය. ඔයගොල්ලෝ අද උදේ හරි ඊයේ දවසේ හරි පෙරේදා හරි කාපු ටිකේ ඉතුරු වුණේ මොනවද? ඒ කාපු ටික ඔක්කොම වැසි ගිලි වලට අහපව් දැම්මද ඉතුරු කරගත්තද මොකද? ඒකත් දැනගන්න එපා නැත්නම්. නෑ මම නම් එහෙම නෑ. එච්චර මොකද පත්තිනියම්. ඒ එහෙම නේ හිතාගෙන ඉන්නේ. ඒ ඊවැරිලා ආපු ටිකෙන් මොකක් හරි ඉතුරු වුනේ නැද්ද? මොනවද ඉතුරු වුනේ? දෙතිස් කුණප. ඔය මාස් ඇටලිය කිලෝ ගාන මොකද කඩෙන් ගෙන අපි ගන්න? දොස්තර දීපු එකක්ද? මහාචාර්යවරු හදපු එකක්ද? මේකත් දාලා විතරද ඕක හදාගන්න? පාට ගාලා විතරක්ද ඔය ඕක තියෙන්නේ? රීම් වලින්ද ඕක හැදිලා තියෙන්නේ? උදේ ගාපු රීම් ටික ගාන්න ඉතුරු වෙච්ච ඉතින් මොකද්ද? ඒක හැදුවේ කවුද? ඒක පැවතුනේ කොහොමද? මේ ගෑවේ දෙතිස් කුණුවට කියන්නේ මොස්තරේ දැම්මේ දෙතිස් කුමන පොඩට නේද? ඇඳුම් මෝස්තරේ වෙන්න පුළුවන්, කොණ්ඩ මෝස්තරේ වෙන්න පුළුවන්. ක්‍රීම් තැවරුවේ කොහොමද දෙතිස් කුණුව පාටා නේද? ආන්නේ දෙතිස් කුණුව ටික කොහොමද ඉතුරු වුණේ අද? ඊයේ කාපු ටික, පෙරේදා කාපු ටික. එහෙනම් කබලින්කාර ආහාර නිරුද්ධ වෙලාද දැන් තියද? මේකප් දහනකම් කරන්නේ කබලින්කාර ආහාරයට තමයි මේකප් එක දාන්නේ. ඔන්න ආහාර පජානාති කියලා ඉතින් නිවන් දැකලා සම්මාදිටිලා විසෝ අං වෙලා කියලා ඉන්නවා. දැන් ඔය මොහඳු මොහොතක ටික හඳන්නේ කොහෙටද? කබලින්කාර ආහාරේ. කන්නේ බොන්නේ නැති වුණාට ඊයේ පෙරේදා කාලා ඉතුරු කරගත්තේ ඔය ශාරීරියේ. කෑවේ නැත්නම් ඔය ශාරීරියේ නෑ. එහෙනම් ඔය ශාරීරියේ තියෙනවා නම් මගේ ශාරීරියක් කියලා එකක් තියෙනවා නම් මස් ඇටලේ තියෙනවා නම් ඒ මස් ඇටලේ හැදුනේ කබලින්කාර ආහාරු. තේරුණානේ? ඕකට ඉතින් පාට කර කර මොස්තර දම දම රටපුරා ඇවිද්දා කියලා සංසාර විමුක්තියක් ලැබෙයි. ඒ කබලින්කාර ආහාරය ගැන දන්නවද එහෙනම්? දන්නේ නැහැ. නිරුද්ධ වෙලා ආහාර නෑ. එහෙනම් දැන් කබලින්කාර ආහාරයේ නිරුද්ධ වෙච්ච තැනක් තියෙන ඒ නිරුද්ධ වෙච්ච තැනකුත් තියෙනවලු සම්මාදිට්ඨි ලාභියාගේ. ඒ ආහාර හතරම නිරුද්ධ වෙන්න ඕන. ආහාර හතර ගැන දැනගන්න. මේ මොහොතේ දැන් සක්‍රීය වෙන්නේ මේ ආහාරය කියලා දැනගන්න ඕනේ. ඒකයි ආහාරංච පජානාති. ආහාරය ගැන ඉගෙන ගන්නලා ටියුෂන් ගිහිල්ලා පොත් ලියලා ඒක වැඩක් නැහැ. ඒක ආහාරංච ජානාති. තේරුණානේ? දැන් කබලින්කාර ආහාරයේ රකින්න පුළුවන්. ඔය කට්ටිය කෑ ගහන්නේ මං උඹලකටවක් කන්නේ. ඒ කියන්නේ මොකක්? කබලින්කාර ආහාරයේ රකින්න. රැකලා කියනවා මං සම්මාදිටිලා. අහවල් අහවල් දේවල් මං කන්නේ. මේ කන්නේ නැති කන දේවල් මොනවද? කන බොන දේවල්? කබලින්කාර ආහාර. ඒකද ආහාරංච පජානාති? නෑ. නෑ, එහෙම නෙවෙයි.
කබලින්කාරාහාරය පජානාති වෙනවනං වෙන්න පුළුවන් එක දෙයයි. කබලින්කාරාහාරය කන බොන වෙලාවේ විතරක් තියෙන එකක් නෙවෙයි. ඒකට මොනවා හරි කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. තේරෙනවා නේද? අමුතු දේවල් කෑවා කියලා මිනිහේ දැන් මාස් කෑවත් එළවලු කෑවත් පළතුරු කෑවත් හැදෙන්නේ මොනවද? 23 කුණප නේද? දැන් 23 කුණප නේද මගේ වෙන්නේ? දැන් එහෙනම් අර බොරු කරලා සම්මා දිට්ඨිය ලබන්න පුළුවන්. නොකා ඉඳලා අහවල් දේ විතරක් ආවා. එහෙම එකක් නෑ. ඒකින්ද බුදුහාමුදුරුවෝ ඒ වගේ වට ඉඩ දෙන්නේ නෑ. මොකද ඒවා බොරු. කපුව වට්ටඩි හදන ධර්ම වෙනුය. නමුත් දැන් ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ තත්ත්වයේදී. ඔය සක්මන හරි ඉඳගෙන සක්ම භාවනා කරලා හරි කයෙන් කය බලන දොරටු විවෘත වෙනවා. කය ධාතු ගුණේ තියෙනවා. දැන් කබලින්කාර ආහාරය ආහාර වෙන්නේ කන වෙලාවේ බොන වෙලාවෙත් ආහාර තමයි. කාලා බීලා හදාගත්තේ ශාරීරිය තමයි කබලින්කාර ආහාරයෙන් ආහාරය කියන්නේ. මස් ඇටලීටි. ඒක සංසාරයක් හදන්නේ මස් ඇටලේ වලින්. මගේ ශාරීරිය කියලා තේරෙන තැන හැමතැනම දුක ඇති කරනවා සංසාරය හදන. තේරෙන්නේ. නමුත් දැන් භාවනා කරලා කයේ ධාතු ගුණ තීරෙනකොට ඔය කායanusasanawa වැඩුවා වෙන්නේ ඉස්සෙල්ලාම නිරුද්ධ වෙන්නේ කබලින් කරාහාරය. ternary ඒ නිරුද්ධ වෙන්නේ කොයි වෙලෙද? කයේ ධාතු ගුණ තීරෙන මොහොතක ඒ ධාතු ගුණයට අංශු මාත්‍රයක් ඇලෙන්නේ නැති අංශු මාත්‍රයක් ගැටෙන්නේ නැති තැන කබලින් කරාහාරය නිරුද්ධයි. තේරෙනවනේ. එතකොට කයෙන් ධාතු ගුණයක් තේරිලා ඒකට අංශු මාත්‍රයක් ඇලෙන්නේ නැතුව අංශු මාත්‍රයක් ගැටෙන්නේ නැතුව ඉන්න තත්ත්වයට යන ඒකායන මාර්ගයයි තියෙන්නේ. මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි. මෙන්න ක්‍රමයේ ගිය හැකිද? හිතලා කල්පනා කරලා ටියුෂන් ගිහිල්ලා විභාග ලියලා පුළුවන්. පූජා තියලා අටමහා කුසල් කරලා යන්න පුළුවන් දෙතෙන්. සමත භාවනා කරපුවම මොකද වෙන්නේ? සමත භවනා කරව කබලින්කාර ආහාරයට මොකද වෙන්නේ? ඔව්, ආහාරය යටපත් වෙන. ශරීරයෙන් නොතීරෙනවා කියන්නේ නිින්ද ගියාම වෙන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය අතුරුදහන්. සිහි නැති වුණාම අතුරුදහන්. සමත ධ්‍යානයේදීත් ඕකමයි වෙන්නේ කබලින්කාර ආහාරය. ඔය මාස ඇටලේ කිලෝ ගන්න. මේ කබලින්කාර ආහාරය කියන්නේ මාස ඇටලේ කිලෝ ගන්න. වෙන දෙයක් නෙමෙයි. ඒක පවත්ත ගන්න තමයි ඔය උදේ හවස කන්නේ. දැන් කන එක සාල දාලා කාලා හරියනවද? එහෙනම් මසට ලේ කිලෝ ගන්න හැදෙනවනේ මොන වගේ? ඒක මගේ වීම නෙමෙයි කහ. ඒකනේ සංසාරය හැදෙන. දැන් සංසාර විමුක්තියේ තියෙන ලක්ෂණය තමයි කබලින්කාර ආහාර නිරුද්ධ වෙන්න ඕනේ. හැබැයි කය කාය විඥානීය මෙරිලා සමත ධ්‍යාන වලින් කබලින්කාර ආහාර නිරුද්ධ වෙනව නෙවෙයි වෙන්නේ යටපත් වෙන. තේනවනේ? ඔන්න සමත භාවනාවෙන් ලැබෙන ඵලය තමයි කබලින්කාර ආහාරය යටපත් වෙන. ඒ වගේම අස්කන්නාස දිවකය කියන පංච ඉන්ද්‍රියයන් වලට ලැබෙන පස් ආහාරය සමත ධ්‍යානයේදී යටපත් වෙනවා. නිරුද්ධ නෙවෙයි වෙන්නේ. එතන පජානාති වෙන්න බෑ. ආහාරන්ට පජානාති වෙන්න බෑ. නිරුද්ධ වුණාට පස්සේ ගැටලුව. හැබැයි එහෙනම් සමත ධ්‍යානය පවතින්නේ කොහොමද? මොන ආහාරයෙන්? මේකක් හතියෙන්නේ බෑ. දැන් පස් ආහාරයේ නිරුද්ධ පස් ආහාර ටික නිරුද්ධ වෙනවා පංචේන්ද්‍රියංගේ සමත භාවනාවේ. එතකොට ආහාර නිරුද්ධ වෙනව නෙවෙයි යටපත් වෙනවා. නෑ, අදාළ නෑ. සංසාරයක් හදන්නේ නෑ. ඇහෙන් හදන්නේ නෑ, කණෙන් හදන්නේ නෑ, දිවෙන් හදන්නේ, කයින් මන මේ නාසයෙන් හදන්නේ. හැබැයි මනෝ ඉන්ද්‍රියෙන් ස්පර්ශ ආහාර හදන්නේ නැහැ ඉතින් සමත ධ්‍යානෙ. මොකක්ද එහෙන ආහාර වෙලා තියෙන්නේ? මනෝ සංචේතන.
මොනවද මේ මේ හිතන්නේ දැන් ඉස්සර ඔයගොල්ලෝ හිතුවේ මීට අවුරුදු 40කට පෙර මොකද්ද මගුල් කන හැටි පුටුවක ඉඳගත්තුම මගුල් කන හැටි කියනවා එතකොට ආහාර මොනවද මනෝ සංජේතන ආහාර එහෙනම් දැන් මෛත්‍රී භාවනා කරලා දියුණු වෙනවා එතනත් මගුල් කෑමක්මයි හැබැයි මේ මගුල කාම ලෝකේ මගුලක් නෙමෙයි රූප ලෝකේ මගුලක් ඒක මනෝ සංජේතන ආහාර දැන් විඥාන ආහාර විතරක් තියෙන්නේ අරූප ලෝකේ තේරෙනවනේ ඔන්නඔහොම දැන් ඔයගොල්ලන්ටත් මේ ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදාය පජානාති කියනකොට පටිපදාය හතරවෙනි එක කිසි ගැටලුවක් නැහැ සරියුත් සාමුදුරුව පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමයි එහෙනම් ශ්‍රාවකේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම වැඩෙනවා ඕනම සතිපට්ඨාන භාවනාවකින් සමත භාවනාවකින් වැඩෙන්නේ නැහැ සම්පූර්ණ ආමිස පින්කමකින් වැඩෙන්නේ නැහැ සම්පූර්ණ වෙන්නේ නැහැ සීලයකින් අංග තුනයි සම්පූර්ණ වෙන්නේ තේරුණානේ එහෙමනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ওই සතිපට්ඨාන භාවනාව කරන සක්මන් භාවනාව කරලා අර කයෙන් කය තේරෙන කයේ ධාතු ගුණ තේරෙන තැන බලන්න අපිට හොයන්න තියෙන්නේ මේ ගුණය තියෙනවා නම් මෙන්න මෙතනයි තියෙන්න ඕනේ එතකොට මෙතන තියෙන්න නම් මේ ආහාරවල ස්වરૂපය ඒ ධාතු ගුණයට ආදේශ වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. තේරුණානේ? දැන් බලන්න මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. ධාතු ගුණ තේරුණා. තේරුණාට මේ ආහාර එකක්වත් නිරුද්ධ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ ධාතු ගුණේ තේරෙනවා දැන් කාට හරි මෙහෙම තියෙනවා දැන් ධාතු ගුණ තේරෙනකොට සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලිව පෙන්නනවා ඉති අධ්‍යත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ତතර අධ්‍යත්ත කියන්නේ මගේ කියලා තේරෙන වෙලාව. ධාතු ගුණයක් තේරෙනවා කකුලේ. දැන් කකුල කියන්නේ මොනෙන් හැදිච්ච ආහාරයක්ද? මොන ආහාරෙන්ද කකුල හැදුනේ? එහෙනම් කකුල තීරණ වෙලාවේ ඔළුව තීරණ වෙලාවේ ශරීරාංග තීරණ වෙලාවේ කාගේවත් කබලින්කාර ආහාරය නිරුද්ධ වෙලාද නැද්ද නෑ නිරුද්ධ නෑ තේරෙනවනේ එහෙනම් කකුලේ ධාතු ගුණය තීරණ මොහොත කබලින්කාර ආහාරයවත් නිරුද්ධ වෙකින් නැතිද හැබැයි මෙහෙම වෙනවා ඔයා අපිට කකුලේ ධාතු ගුණය තීරෙනවා හැබැයි ගොඩක් ඒකම තේරි තේරි ඉන්නකොට ඒකේ මැද අපිට නොතේරිලා කකුල අතුරුදහන් වෙන තැන් තියෙනවා. ඒක අපිට වැටහෙන්නේ නැහැ. ඒකින්ද බුදුහාමුදුර පෙන්නනවා ඒක බහුලීගත කරන්න. ශරීරාංගයේ තේරුණාට කමක් නැහැ. ධාතු ගුණය ගැන ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න. ඉන්නකොට අතරමැදිව සමහර මොහොතවල් තියෙන්න පුළුවන් තියෙනවා. අනිවාර්යෙන් කකුල තේරෙන්නේ නැහැ. ධාතු ගුණය විතරයි තියෙන්නේ. බහුතරය කකුලක් තේරෙනවා ධාතු ගුණයක් තේරෙනවා. එතකොට අධ්‍යත්ත බහිද්දේ ගුණයයි තියෙන්නේ. තව ඉස්සරහට මේ භාවනාව බහුලීගත වෙනවා. එහෙම තේරිච්ච එකමයි වටින්නේ. කකුල තේරුණාට ඇඟේ ශරීරාංගය තේරෙන තැන කබලින්කාර ආහාරය නිරුද්ධ වෙලා නැහැ සම්පූර්ණ. අර්ධ වශයෙන් නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට ධාතු ගුණයට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නකොට ඊගාට ඉහළ මට්ටමක් එනවා සමුදේ වය. අර ධාතු ගුණයට ඇලෙන්නේ අංශු මාත්‍රයක් වා ඇලෙන්නේ ගැටෙන්නේ. එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ? එතකොට කවදාවත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න අවස්ථාවක් එනකොට ශරීරාංගයේ තේරෙන්නේ නැහැ. ධාතු විතරයි තේරෙන්නේ. අන්න එතන සම්පූර්ණ පළවෙනි ආහාරයේ නිරුද්ධයි. බොරු කරලා වැඩක් නැහැ. තේරුණාද? දැන් දෙවෙනි ආහාරය එතකොට ස්පර්ශ ආහාර. දැන් කකුලක ධාතු ගුණය තේරෙනවා. යටිපල්ල කියලා ගන්න. සක්මන් කරනකොට යටිපල්ල. දැන් යටිපල්ලට තේරෙනවා මේ පොළොවේ පයගෙනවා කියලා. මං ඉන්නේ ටයිල් පොළොව උඩයි කියලා තේරෙනවා.
මං ඉන්නේ වැලි පොළොව උඩයි. එතකොට මොකද ස්පර්ශාහාරය තියෙනවා. සංසාරය හදනවා ස්පර්ශය. තේරෙනවද? එහෙනම් අර ධාතු ගුණයක් විදිහට යටිපත් වල තේරිලා ඒ ධාතු ගුණයට ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති වෙනකොට මහ පොළොවේ ස්වરૂපය හෝ පෑගෙන තැනගෙන අවබෝධයක් තියද? නෑ. එහෙනම් එතන ස්පර්ශාහාරයෙන් මොකද වෙන්නේ? නිරුද්ධයි. එහෙනම් කයේ ධාතු වෙනකොට ධාතු ගුණයක් එක්ක කයේ කොටසක් ඕනම දෙයක ස්පර්ශ වෙනවා නම් ස්පර්ශාහාරයක් නෑ එතන. ස්පර්ශ ආහාරය වෙන්නේ ස්පර්ශ වෙන පුජ්‍යලයක ඉන්නවනම්. තේරෙනවනේ? එහෙනම් පොළොව ස්පර්ශයේ තේරෙන්නේ යටිපල්ලට යටිපල්ලා අයිතිකා ඉන්න ඕනේ. ධාතු ගුණේ යටිපල්ලා අයිතිකා නැති කරපු හැටිය මොකද වෙන්නේ? යටිපල්ලෙන් මහ පොළොව ස්පර්ශ වුණාට එතන ආහාරයක් නැහැ. ස්පර්ශ ආහාරය නිරුද්ධයි. තේරෙනවනේ? හැබැයි ඒ නිරුද්ධ වුණා මුල් ආහාර දෙකනේ. ඒත් සියලුම ආහාර නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව? එහෙම ගුණේ තියාගෙන ධාතු ගුණ තේරිලා මනෝ සංජේතන ආහාර එන්නේ ස්පර්ශයෙන් නෙවෙයි, පංචේන්ද්‍රිය හරහා නෙවෙයි, වඳුර හරහාමයි. වඳුරට පුළුවන් අර ටියුෂන් ගියේවා මතක් කරා. මේ නාම රූප පරිච්ඡේද ඥානියයි. මේක තමයි ත්‍රිලක්ෂණය. මේ අනිත්‍ය ලක්ෂණය. එතකොට මොකද්ද? කවුද ඒක ආහාර? සංසාරයේ හදන ක්‍රමය. හදන්නේ කවුද? වඳුර. එතන ඒක නේද මෝඩයා වගේ කරන්න කිව්වා. මෝඩයා වගේ කරේ නැත්නම් ඔය අර මුල් ආහාර දෙක නිරුද්ධ වෙච්ච තැනත් වඳුරට පුළුවන් මනෝ සංචේතන ආරාධ. ඒකට හේතුව තමයි අර මගුල් කණ්ඩ හිතුවා වගේමයි මේකත්. ඒ පුරුදුනු දින්නේ අනාගතයේ සැලසුම් කරපුවා. හොරකං හෝ වංචා. කරේම ඔච්චරයි. ඔය වඳුර කරේ ඔච්චර තමයි. එක්කෝ තව කෙනෙකුට ගරහන එක. ඇදකුදු හොයන එක. මේ සීල රෙද්ද ඇඳගෙන භාවනා කර. මෛත්‍රී භාවනා කරන්නේ. මනෝ සංජේතන ආහාරයෙන් තව එකකට බහිනවා හිතින්. වැරදි හොයනවා. ඇස් වහල. දැන් ඔන්නේ පුරුදු තමයි අර අන්තිම අර බේවද්ධ අන්තිම ඇඳුම අඳින්න ඉස්සෙල්ලා පොඩ්ඩකට ඉස්සෙල්ලා වෙන්නේ. ඔය නැහැදිච්ච එක තමයි එතෙන්ට බලපෑ. මනෝ සංජේතන ආහාර තමයි අනික්ව නිරුද්ධ වුණාට එයාට බලය දෙනවා. මැරෙන්නේ මනෝ සංජේතන ආහාර. ඒකෙන්මයි සංසාරයේ ඊගාව භවය හදන්නේ. කබලින්කාර ආහාර නිරුද්ධ වෙනවා නිකම්ම මැරෙනකොට. ස්පර්ශ ආහාර නිරුද්ධ වෙනවා නිකම්ම. නිරුද්ධ වෙන්නේ නැත්තේ මොකද්ද? මනෝ සංජේත. ඕකෙන්මයි ඊගාව උප්පත්ති ලබන්නේ. දැන් ඒ නැහැදිච්ච ඊගම මේක කියනවා නාම රූප පරිච්ඡේද ඥානය හොයනවා අරකේ. ත්‍රිලක්ෂණේ මෙනෙහි කරනවා, අනිත්‍ය ජප කරන්න යනවා. තේරෙනවනේ? එතකොට අර ආහාර දෙක නිරුද්ධ වෙලා තුන්වෙනි ආහාරයෙන් සංසාරය හදාගන්න. වඳුර. එහෙම නැත්නම් මෙහෙම වෙනවා. දැන් විඤ්ඤාණ ආහාර කියන ඒවා තියෙනවා පිට. විඤ්ඤාණ ආහාර කියන්නේ ඒතන තියෙන්නේ සංඥා චේතනා නැහැ. තේරෙනවනේ? නමුත් වෙන් කිරීමක් තියෙනවා. වෙන් විඥාණයෙන් කරන්නේ වෙන් කරනවා. දැන් විඥාන ආහාර විතරක් අනුගම කරන සත්තු ඉන්නවා සංසාරයේ. ඒගොල්ල තමයි අරූපාවචර බ්‍රහ්මී. තේරෙනවනේ? මනෝ සංචේතන ආහාර විතරක් අනුභව කරන අය තමයි රූපාවචර බ්‍රහ්මී. කාමාවචර සත්තුන්ට මේ හතරම තියෙනවා. එතකොට දැන් ඔය ධාතු ගුණ තේරි තේරි ඒවට ඇලෙන්නේ අංශු මාත්‍රයක්ව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නකොට කමලින්කාර ආහාර නිරුද්ධයි. එතකොට ඒ මොහොතේ ඇහෙන් නෙවෙයි මේ කියන්නේ, අනික ඉන්ද්‍රියන් වලින් නෙවෙයි, ඒ අරමුණ දැනෙන කයෙන්. ඒක තැනක නිරුද්ධ වුණාම ඇතිනේ ආහාර හතරම එක මොහොතක එක සිතක. ඒ ඉතින් පස්සේ සම්මාදිට්ඨි ලාභී. දැන් අර කයේ ධාතු ගුණ තේරෙන වෙලාවක ගැලෙන්නේ ගැටෙන්නේ නැතුවත් ඉන්නවා. එතකොට ස්පර්ශ ආහාර නැති වෙනවා. අර නැහැදිච්චි සංකල්පනා ඉගෙන ගත්තේ ටියුෂන් කාර්යයන් ගේම මෙතන හිතුවොත් මොකද වෙන්නේ?
සංඥා චේතන පහළ කරගත්තොත් මේක අහවල් දී කියන්නේ සංඥාවක් නේද මේක නාම රූප පරිච්ඡේද ඥානයයි මේ මේ තියෙන්නේ හේතුඵල ධර්ම මට තේරෙන්නේ මේ තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා ඔක්කොම මොනවද මනෝ සංජේතන තේරුණා ඒ මෝඩ වැඩේ කර කර ඉන්නලා ඒකත් නැති වුණා කියමුකෝ එතකොට තව එක ආහාරයයි තියෙන්නේ මොකද්ද අවිඥානාහාර විඥානාහාර වල සංඥා චේතන නැහැ විදර්ශනා උපක්ඛිලී සැදෙන්නේ විඥානාහාර ඒ කියන්නේ වෙන් කිරීමක් කරන්නේ ඉන්නවා වෙන් කරන්නේ ධාතු ගුණමයි තේනවනේ වෙන් කරා කියලා 아무තු සංඥා චේතනා වඳුර හදන්නේ නැහැ ඔහි එකම වෙන් කර 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 ඉන්නේ තේනවනේ දැන් මේකටපත් වෙන්නේ ධාතු ගුණ ප්‍රකට නැතුව විපස්සනාව ඉස්සෙල්ල කරලා දැන් ආනාපානේදී මේකට යනවා ගොඩක්. ආනාපානේ කරගෙන පුටුඩු ඉඳගෙන ඉන්න එකේ සිදුවෙන එක දෙයක් තමයි ওই විඥානාහාරයට අහු වෙනවා. ඒක තමයි විදර්ශනා උපක්ඛිලේ කියන්නේ. එනිසා නැගිටලා යනවා පුටු කරගෙන. පෑ දෙක තුන ඉන්නේ. මොනවාද වඳුර හදපු දෙයක් වෙන් කර කර ඉන්නෝ. හුඟක් වෙලාට වෙන් කරන්නේ එතකොට ආස්වාස පාස්වාස රිද්මිය. වඳුර හදලා දීපු නිමිත්තා. මේක ආස්වාසය මේක පාස්වාසය. ඒකත් වෙන් කරනවා හැබැයි ඒකට චේතනා පහළ කරන්නේ නැහැ හඳුනගන්නේත් යන්නේත් නැහැ. එහෙනම් විදර්ශනා උපක්ඛිලේ සෝලින් තමයි විඥාන ආහාර හැදෙන්නේ. දැන් ඕකට ඉඳ නැහැ සක්මන් කරොත්. තේරුණානේ ඒ සක්මන් කරන්නේ නැතුව හුඟක් අය ඔය හිස් තැනක ඉන්නේ එතකොට විදර්ශනාව වැඩිලා නැහැ ඒගොල්ලන් ඒ ධාතු මොනව ප්‍රකට වෙලා නැහැ ඕකට වැටෙනකොට මෙල ඒගොල්ලන්ටත් තේරෙන්නේ නැහැ ශාරීරිය හිත ඉන්නේ කොහෙද තේරෙන්නේ නැහැ කියන්නේ කබලින් කර ආහාරය නිරුද්ධ වෙලා නෙමෙයි තියෙන්නේ යටපත් වෙලා තේරෙන්නේ ස්පර්ශ ආහාර නිරුද්ධ වෙලා නෙමෙයි තියෙන්නේ යටපත් වෙලා මනෝ සංචේතන ආහාරත් නැහැ තියෙන්නේ විඥාන ආහාරය විඥාන ආහාර විපස්සනා භාවනාවේ විඥාන ආහාර විඥාන ආහාරයෙන් විතරක් යැපෙන්නේ හැම වෙලාවෙම විදර්ශනා උපක්ඛිලේසයකට තේරෙන්නේ ඔය ධාතු ගුණ තේරෙන තැන විඥාන ආහාර වලට ඉඩන්නේ වරද්ද ගන්න එපා තේරෙන්නේ එතකොට මනෝ සංචේතන ආහාර වලට ඉඩ තියෙනවා. තියෙන්නේ කොහොමද? අර ධාතු ගුණයකට ඇලීම ගැටීම තුල. ඒකෙන් හද ගැලෙන්නේ ගැටෙන්නේ මනෝ සංචේතන ආහාර වල බලපෑම උඩයි. ඒතර මෝඩයා වගේ මේ ධාතු ගුණයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳීම තුල විතරමයි ආහාර හතර නිරුද්ධ කරන්න පුළුවන්. තේරෙනවද? ඊට පස්සේ එහෙම නිරුද්ධ වුණොත් හතරම එක මොහොතක ඊට පස්සේ ඔන්න එයා දැන් තව බහුලීකත කරනවා මේ භාවනාව. කරන්න තියෙන්නේ එකම දේනේ කයේ ධාතු ගුණ විවිධ අවස්ථා වලින් තියෙනවා. එතකොට දැන් ඔන්න ධාතු ගුණයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැති තැනක් අහු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇලෙන්නේ සම්පූර්ණ ධාතු ගුණය තේරෙනවා. ඒකට අර්ථකථනයක් දෙන්නේ නැත්නම් මනෝ සංචේතන ආහාර නැහැ. තේරෙනා නේද? දැන් ධාතු ගුණ තේරෙන වෙලාවක විඥාන ආහාර වලට යන්න ඉඩ කඩ අඩුයි. ඒක ඉතින් ඒක හොයන්න යන්න එපා වෙන්නේ. තේරුණා නේද? ඔය විදර්ශනා උපක්ඛිලේශ වලට එන්නේ කයෙන් අහතුරු දහන් වුණාම කය නිරුද්ධ කරගෙන සමත ස්වરૂපේ කියලා. ඒතර ධාතු ගුණ නැහැ. විදර්ශනා උපක්ඛිලේශ ඔක්කොම තියෙන්නේ ඒ හරහායි. කයනුපස්සනාව අහෝසි වෙලා. කය තේරෙන්නේ නැති වෙලාවමයි විදර්ශනා උපක්ඛිලේශ හැදෙන්නේ. එතකොට ඒ විඥාන ආහාරයට ගොඩක් කොටු වෙනවා අඩුයි කයෙන් ධාතු ගුණ තේරෙනවා නම් ඒකට සීමා වෙන්නේ
නමුත් ධාතු ගුණ තේරුණාට ඒකට අර්ථකථන දෙන්න ගිය හැටිය වඳුරා මනෝ සංජේතන ආහාර බවට හැරෙනවා. ඒකෙන් සංසාරය හදනවා. දුක ඇති කරනවා. ඒක ටියුෂන් කාර්යයන්ට වෙන්න දෙයක්. මොකද ඉගෙනගෙන නිවන් දකින්නවා කියන බොරුව හදාගත්තේ අයට මේකෙන් ගැලවෙන්න ලීසි නෑ. සහතිකලත් ශ්‍රාවකේ වුණා. ඒගොල්ලන්ගේ බුදුහාමුදුරුවනේ ශාස්ත්‍රීය මහාචාර්යවරු. තේරෙනවා ඒ අයට මනෝ සංජේතන ආහාර වැඩි. නමුත් ධාතු ගුණයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ධාතු ගුණයට එනකොට එතන ස්පර්ශයට අදාළ ශාරීරික කොටස අතුරු දහන් හින්දා පස් කයෙන් එන ස්පර්ශ ආහාරය නිරුද්ධයි. තේරෙනවනේ මනසින් එතකොට කබලින්කාර ආහාරය සම්පූර්ණ නිරුද්ධ වෙන්නේ ධාතු ගුණයට පූර්ණ ලෙස ඇලීම ගැටීම නැති තැන. එහෙනම් කරන්න තියෙන්නේ එක දෙයයි. ඔය කියපු දෙයම කරන්න ඉගෙනගෙන මේකට යන්න බෑ. දැන් මේ කියන්නේ මේවා ඉගෙනගෙන සම්මාදිට්ඨිය ලබන්න බෑ. මේ සම්මාදිට්ඨිය ලැබුවම තියෙන ලක්ෂණ. තේරෙනවනේ දැන් බලන්න එහෙම භාවනා කරපු කෙනාට හැම වෙලෙම සම්මාදිට්ඨියේ ලක්ෂණ නැහැ. දැන් සම්මාදිට්ඨිය නෙමෙයි තියෙන්නේ ඒක තමයි මේ සරියුත් සාමුදුර දේශනා කරන්නේ. අපි හිතමු ඔය කියන දේවල් ඔය හතරම නිරුද්ධ වෙච්ච මොහොතවල් ගානක් පහු කරපු ශ්‍රාවකයෙක් ඉන්නවා නම් එයා සම්මාදිට්ඨිලාභයක් වෙන්න එපෑන. ඒ සම්මාදිට්ඨිලාභයට තව තවත් ජීවිතයේ එහෙම භාවනා කරන වෙලාවට හරි નિરાයාසයෙන් භාවනාව වැඩෙනකොට මෙන්න මේවා තේරෙනවා. දැන් කබලින්කාර ආහාරය නිරුද්ධ වෙන්නේ කොයි වෙලේද? ධාතු ගුණය තේරෙන්න ඕනේ. අංශු මාත්‍රයක් වාග් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව. එකම ධාතු ගුණය Tamanට තේරෙනවා. මේ වෙලාවේ ධාතු ගුණයට ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ. දැන් මගේ ශාරීරිය තේරෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? කබලින්කාර ආහාරය උපදින තැනයි නැති තැනයි යාට පජානාති වෙනවා. තේරෙනවනේ නැතුව හැම පැය 24ෙම මේ ධාතු කබලින්කාර ආහාරය නිරුද්ධ වෙලා තියෙද යාට නැහැ. ධාතු ගුණ තේරෙනවා. තේරෙන වෙලාවේ තමන්ගේ ධාතු ගුණයට ඇලිච්ච තැන මේකයි ගැටිච්ච තැන මේකයි කියලා තේරෙනවා. එතකොට ඇලිච්ච තැන හෝ ගැටිච්ච තැන ධාතු ගුණයට කබලින්කාර ආහාරය තියෙනවා. තේරෙනවනේ. එතකොට කබලින්කාර ආහාරය ආහාරංච පජානාති කියන කබලින්කාර ආහාරංච පජානාති ඒ පජානාති වෙන්නේ යාට ඒ මොහොතේ. දැන් මේ මොහොතේ මම ඇලුනා ධාතු ගුණයට, මේ මොහොතේ ගැටුණා. ඒක තේරෙනවා වගේම තව මොහොතවල් වෙනවා අර භාවනාව තුළ ධාතු ගුණයක් තේරෙනවා. ඒකට මම ඇලුනේත් නැහැ, ගැටුනේත් නැහැ. මම කියන වචනේ මේ යොදන්නේ පැහැදිලි කරන්න. තේරෙනවනේ මේ සතිය තමයි දැන් මම. සීකල්පන. මම කියලා කෙනෙක් නෙවෙයි මේ ධම්මය සීකල්පන. අන්නේ සීකල්පනා සතියට තමයි ධාතු ගුණයට ඇලෙන තැන ඇලෙන විදිහටත්, ගැටෙන තැන ගැටෙන විදිහටත්, ඇලීමක් ගැටීමක් නැති තැන නැති විදිහටත් තේරෙනවා. ඕනෝක තමයි ආහාරංච පජානාති ආහාර නිරෝධංච පජානාති. තේරෙනවනේ. එතකොට ඒ තැන ආහාරයට හේතු වන තණ්හාව තියෙන්න බෑ. මමත්වේ නෑ. තණ්හාව කියන්නේ මේ මොහොතේ ධාතු ගුණයේ තේරෙන මොහොතේ මමත්වේට කියනවා. ධාතු ගුණයේ සම්බන්ධ කරලා හැදෙන මම. ඔකට කියන්නේ තණ්හාව. තේරෙනවනේ. ඉතින් මම අතුරු දහන් වෙච්ච තැන තමයි ඔය කියන ආහාර නිරුද්ධ වෙන්නේ. ඉතින් ඔක තමයි ඔයගොල්ලන්ට උගන්වපු භාවනාව. ඕක දැන් මේ මේකේ ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි පාඩම් කරත් එකයි. දැන් ලියාගෙන ඕක කියවන්න ලියා ගන්නවා. දැන් ලියාගන්න දොයි කිව්වේ. ඕක ලැබෙන්නේ ලියාගෙන පාඩම් කරපුවා ඉගෙන ගත්තමද? ওই ගුණය ලැබෙන්නේ? ඈ? සහතිකයක් ගත්තමද ওই ගුණය ලැබෙන්නේ? මෝඩයා වගේ සක්මන් කරපු සක්මන් කරන්න ගියාම හතර හන්දි කැඩිලා. මොකද ඒක නිවන් මාර්ගය කියලා පිළිගන්නේ නැහැ.
විශ්වාසා පරමායාදී හිනගුණේ නෑ. තියෙන්නේ පූජා කියලා නිවන් දකින්නවා කියන. ඉගෙනගෙන සහතික අරන් නිවන් දකින්න ක්‍රමයේ කියලා. එතකොට පේනව නේද අර සරියුත් හාමුදුරුවෝ කියන ගුණ එකක්වත් නෑ කියලා. දැන් නම් කොහොමද වෙන්නේ? පක්මන් කරන්න ගියාම හතර හන්දි කැඩි. ඒ හතර හන්දි ගන්නවා ටියුෂන් යනකොට යසට හන්දි වැඩ. කපරු හරප්පස් යනකොට ඕන තරම්. මොකද මේ කක්මහන් කරනකොට හතර හන්දි කැඩෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය ගැන විශ්වාසයක් නැතිව. නිවන් දකින්නේ එක්ක හිතන්නේ ආහාර ගැන ඉගෙනගෙන නිවන් දකින්නේ. නැත්නම් ආහාර ගැන ආහාර රැකලා නිවන් දකින්නේ සිල් රැකලා. නැත්නම් මොනෝහරි කරලා මුක්ති පුටු උඩට එලා නිදාගත්තම නිවන් දකින්නේ සුදු වෙනවා. නැහැ එහෙම නැහැ දිච්චි කන් තියෙන අයට හතර හන්දි කැඩිලා රකම කරන්න ගියා. අනික ඕන වැඩකට යසට තනි කකුලින් ගිය හැකි. තනි කකුලින් යන්නේ. තේහනන් ඔය තනි කකුල් කාර මෙහෙ එන්න එපා. බොරු කරන්න එන්න එපා. මේ ඉගෙනගෙන නිවන් දකින්නවා කියලා එකක් ධර්මී නෑ. තියෙන්නේ එකම දෙයයි. දැනගත්ත එකයි නොදැනගත්තත් එකයි. සතිපට්ඨානේ වැඩුවොත් යන තැනයි මේ සරියුත් හාමුදුරුවෝ පෙන්නන. මෙන්න මේ ලක්ෂණ ලැබි. ඒ ලක්ෂණ ටික මොනවද ආහාර කියලා දැනගත්ත කෙනාට ඉගෙන ගන්න පුළුවන්. ඒක මේක මේ තියෙනවා කියලා. නැතු ඕක දැනගත්තත් එකයි නැතත් එකයි. ඔය ආහාර හතර නිරුද්ධ වෙනවා සතිපට්ඨානේ වැඩිම තුල. තේරෙනවද? සතිපට්ඨානේ ඉගෙන ගැනීම තුල නිරුද්ධ වෙන්නේ නැහැ. සිල් රැක්කට නිරුද්ධ වෙන්නේ නැහැ. සමත භාවනා කරාට නිරුද්ධ වෙන්නේ නැහැ. නෙවුනාට ඒවා කරලා මේ තියෙන්නේ සම්මා දිට්ඨියයි අපි ළඟ තියෙන්නේ සම්මා දිට්ඨියයි කියලා බොරු කරන රඟපාන ශ්‍රාවකයෝ බිහි වෙනවා. ඒ ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නොවේ කියන්න තමයි වැරදිලා කියන්න තමයි සරියුත් හාමුදුරුවෝ මේ සම්මා දිට්ඨි සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් තමුණු කරන භාවනාව විතරයි කරන්නේ කරලා ඔය කියපු ගුණ ටික තමන් ළඟ තියෙනවා නම් ඒක තමයි සරියුත් හාමුදුරුවෝ පෙන්වන ධර්ම. තේරුණානේ? ඔය ගුණ ටික නිකන් ඉගෙනගෙන ලබා ගන්න බෑ. මෝඩයා වගේ ඔය භාවනාව දැන්වත් කරන්න. බහුලීගත කරන්න. ඒකෙන් ලැබෙන ඵලයක් මේක. ඉතින් හැමදෙනාටම ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් අනුශාසනාව අවසන් කරනවා. දවල් එකට තියෙන ගැටලු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවා ලිඛිතව ලියන්න. නිස්සද්දව අනුන්ට කරදර කරන්නේ නැතුව බොරු වැඩ නොකර ඒ භාවනාවෙන් ප්‍රයෝජන ගන්න. අනිකයට කරදර වෙන විදිහට ටෙලිෆෝන් තියෙනවනම් දැම්මම ඕෆ් කරන්න. දැන් මගදී ඒවා කතා කරන්න පටන් ගන්නවා. පොත් හුවමාරු කරන්න පටන් ගන්නවා. මොකද මේ තීතේ ඉගෙනගෙන නිවන් දකින්නවා කියන්නේ. ඒවා නොකර අනුන්ට කරදර නොකර පුළුවන් තරම් වැස්සේ නැත්නම් අර පහළ රක්මම් මාළුව භාවිතා කරන්න. නැත්නම් ඉඳ ගන්නවා නම් මේ මැද ඉඳ ගන්න එපා. අනිකයට කරදර වෙන්නේ. ඒක අයින් එක ඉඳ ගන්න සක්මන් කරන්න ඉඩ තියලා ඒ අනිකය ගැනත් හිතලා අර හුදකලා භාවනා දිලේ ඒ හුදකලා භාවනාවම කරගන්න හැමදෙනාම මහන්සි ගන්න. තෙරුවන් සරණයි.